අයිබෝවන් අද අපි ඇවිල්ලා ඉන්නේ අනුරාධපුරේටත් කුරුණෑගලටත් මහව ප්‍රදේශයටත් ආසන්න වුණු ගම්මානයකට මේ ගම්මාන ගැන කතා කරද්දී දැනට දශක කිහිපයකටම කලින් ලංකාවේ චිත්‍රපටයක් නිර්මාණය වුණා දෑස නිසා කියලා මේ දෑස නිසා චිත්‍රපටියට පාදක වුණු නැතිනම් පසුතලයේ ලෙස යදාගත් ප්‍රදේශයට තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ මේ ඇහැට වැව ප්‍රදේශය ඇහැට වැව ප්‍රදේශය ගැන කතා කරද්දී වැව් කිහිපයක්ම තියෙනවා ඒ වගේම දැන් දැස නිසා චිත්‍රපටියට පසුතලයේ ලෙස යොදාගත් කඳු වළල්ලක් තියෙනවා ඒ කඳු වළල්ලට යටින් ගල් තලාවක් තිබෙනවා හරි සුන්දර ප්‍රදේශයක් අද අපි කතා කරන්නේ ඇහැට වැව ගම්මානය ගැන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි ඇහැට වැව ගම්මානය අනුරාධපුර දිස්ත්‍රික්කයට මායිම් වන බිම් කඩෙහි විහිදී යන ගම්මානයක් වර්තමානයේ ඇටවව පිළිබඳව විශේෂ කතා බහකට ලක් නොවුනත් ඉතිහාසය හා බැඳී පවතින කතා පුවත් තුළින් මේ ගම්මානය පිළිබඳව තොරතුරු හමු වෙනවා පුත්තලම අනුරාධපුරය කුරුණෑගල වැනි නගර හරහා පිවිසීමට මාර්ග විහිදෙන ඇටවවට ලෙහිසි පහසුම මාර්ගය අනුරාධපුරයෙන් පැමිණීමයි ඒ 28 මාර්ගයේ ගල්ගමුවට පැමිණ ඉන් B126 ඔස්සේ කිලෝමීටර් 12ක් පැමිණි පසු හමුවන්නේ ඇටවැවයි. අධ්‍යාපනය ලබා දීම සඳහා පාසල් කිහිපයක්ම ඇති අතර ඒවා ප්‍රාථමික හා මහා විද්‍යාල ලෙස වර්ගීකරණය වෙනවා. කෘෂිකර්මාන්තයේ මූලික කරගත් ප්‍රදේශයක් වුවත් වර්තමානයේදී සීග්‍ර සංවර්ධනයේ ප්‍රයෝජනයට ගනිමින් තිබෙන ගම්මානයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. වියලි කලාපයේ ගම්මානයක් වන ඇහැටුවවට සෙල්සියස් අංශක 33ක පමණ උෂ්ණත්වයක් වාර්ෂිකව ලැබෙනවා කන්න ක්‍රමයට වගා කරනා මෙහි වැහි කාලවලදී හේන් ගොවිතැනත් වැසි අඩු කාලවලදී වැව් වලින් ජලය ලබා ගැනීමෙන් මඩ ගොවිතැනත් සිදු කරනවා ඇහැටුවව පිළිබඳව ඉතිහාසය ගැන කතා කිරීමේදී දුටුගැමුණු රජු කාලයේ දක්වා ඉතිහාසයක තොරතුරු කියවෙන්නේ රජුන්ගේ පුතු සාලිය කුමරුන් සහ අශෝකමාලා කතා පුවතත් සමගයි. ඇහැටුවව ප්‍රදේශය තරමක් තැනිතලා වුවත් මෙහි එක් පැත්තකින් මායිම් වන්නේ ගල්ගිරිය කන්දටයි. ගල්ගිරිය කන්දේ පාමුල ගම්මානය මේ කුමරුන් සහ කුමරිය සැඟව සිටි බවටයි ජන විශ්වාසය. අදටත් ඇහැටුවවට ආසන්න ගම්මානයක් සාලිය ගම ලෙස නම් කර තිබෙන්නේද ඒ නිසා වන්නට පුළුවන්. අනුරාධපුර යුගයේ මූලික කර ගනිමින් ආරම්භ වූ මේ ප්‍රදේශයේ එකල සිටම නිර්මාණය වූ බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක්ම වෙනවා.
රැස්වෙහෙර ඓතිහාසික රජමහා විහාරය ධර්මරාජගල සේනාසනය මෙහි විශේෂ ස්ථානය උසුලන්නේ ඉතිහාසය පමණක් නෙවෙයි නිර්මාණ කෞශල්‍ය අතින්ද අනෙක් පුදබිම් පරයා ඉදිරියෙන් සිටන නිසායි ගල්ගිරිය කන්දට මායිම් වූ මේ පුරා විදුබිම් එහි වූ අතීත ශ්‍රී විභූතිය මැනවින් පෙන්වනවා ඈටවට නිසි කලට වැසි ලැබීමත් සතුරු වන සතුන්ගෙන් උපද්‍රවයනුත් නැතිනම් සැබවින්ම ස්වයං පෝෂිත ප්‍රදේශයක්මයි නමුත් නිරන්තරයෙන් අසන්නට ලැබෙන වන අලි ප්‍රශ්න ඇහැට වැව පුරා පැතිරී පවතිනවා සවස 6 පමණ පසුත් පාන්දර යාමේත් ඇහැට වැව ගම්බද ප්‍රදේශවල ගමන වන සතුන් නිසා කරදර වන්නට පුළුවන් ක්‍රිස්තු පූර්ව 100 පමණ කාලයේ සිට ඉතිහාසයකට නැකම් කියන ස්වභාව සෞන්දර්ය අතින්ද අනුන ගැමිකම පිරුණු සුන්දර ඇහැට වැව ගම්මානය ගැනයි අද ගම්මානයෙන් ගෙනියන්නේ ඇහැටුවේ ප්‍රදේශයේ සංස්කෘතිය ඉතිහාසය ජන ජීවිතය ගැන කතා කරද්දී ඔබ දන්නවද ලංකාවේ දීර්ඝතම හොඳින් ආරක්ෂා වෙලා තියෙන සෙල්ලිපිය තියෙන්නේ මේ ඇහැටුවේ ප්‍රදේශයේ කියලා. අපි යමු මේ පන්සලට ඒ විහාරස්ථානයටත් නරඹන්න. ඒත් එක්කම දැන් මේ ප්‍රදේශයේ වැසියන් ගොවිතැන මූලික කරගෙන ජීවත් වෙන්නේ. ඒ වගේම ඔවුන් පන්සලත් එක්ක වැඩි සම්බන්ධයාවක් තිබෙනවා. නමුත් විශේෂ දෙයක් තියෙනවා මතක් කරන්න. දැන් ඔබ මේ සෙල්ලිපිය බලන්නට යනවා නම් මේ වගේම මේ ප්‍රදේශයේ තියෙන පන්සල් බලන්නට යනවා නම් මේ ප්‍රදේශයේ මේ පන්සල් ආශ්‍රිතව භාවනා යෝගීව භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කරනවා. ඒ නිසාම තමන්ගේ ශබ්ද බද්ද ටිකක් අඩු කරලා තමන් රැගෙන යන අපද්‍රව්‍ය මේ ප්‍රදේශයේ නොදම මේ ප්‍රදේශය ආරක්ෂා කරලා මේ ප්‍රදේශය මේ භික්ෂුන් වහන්සේලාගේ ඒ ආගමික පරිසරයට හානි නොකර පැමිණෙනවා නම් බොහොම හොඳයි. එහෙනම් අපි සූදානම් වෙන්නේ මේ ප්‍රදේශයේ සංස්කෘතිය ජන ජීවිතය සහ ඉතිහාසය ගැන බලන්න. දේවානම්පියතිස්ස රජුගේ අනුග්‍රහයෙන් ශ්‍රී මහා බෝධියෙන් හටගත් දෙතිස් මහා පළ රුක් රට පුරා රෝපණය කරනු ලැබුවා. රැස්වෙහෙර පුරාණ පුදබිමෙහි එසේ රෝපණය කළ ශාඛාවෙන් රැස් විහිදීම නිසා මේ පුදබිම රැස් වෙහෙර වූ බව සඳහන් වෙනවා. මේ පුදබිමේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 3 සියවස දක්වා ඈතකට දිව යන බව සඳහන් වෙනවා. රැස් වෙහෙරේ සිත් නිවන අපූර්ව නිර්මාණය වන්නේ එහි වන හිටි බුද්ධ ප්‍රතිමාවයි. බුදුරජාණන් වහන්සේගේ අභය මුද්‍රාව නිරූපණය වනසේ නිර්මිත මෙය පිහිටි ගලේ නෙලා තිබේ. සුවිසල් ගල් තලාවේ අඩි 38ක් සහ අඟල් 8ක් වනසේ නිර්මිත පිළිම වහන්සේ සුප්‍රකට අවුකන බුද්ධ ප්‍රතිමාවට සමානකම් දරනවා. නමුත් අවුකන ප්‍රතිමාවට පෙර නිර්මාණය කළ රැස්වෙහෙර ප්‍රතිමාවේ සිරස්පතක් නැතිකම මෙහි ඇති ප්‍රධානතම වෙනසයි. ගල්තලාව රහිමින් නිර්මාණය කළ නිසාම සැස්වෙහෙර ලෙසත්
मे पुदिमेहदिवू बव जन प्रवादे किए नम प्रतिमा गृहयक लक्षण पेनेटतिबुन अदवन विट य विनाशवी गोसीन गलट वैद्यम सदा गले कल सिदुरुद एवाट वैद्यु गल कणुकिद भूमिय पुरा पतिरी पवतिनवा प्रतिमा गृहय इदिरियन बेंदे गडोल वनिली अदवन विट अडित्तुनक पमन पललकींद अडित्तुनक पमन उसकींद युतुव ए देख गन्नट पुलुवान प्रतिमा भूमियर तरमक पालिन पिहिटिये विहार गयाई एय लेन विहारयक लेस पेने अतीतेदी मेही लेन अनु नव्यक पैवति बवत एय कुडा खंद महा खंद लेस हैंदिन वू बवत संदहन वनवा इन एक लेन विहारयक वलगंबा युगे दक्वा दिव्यानमा सत्पिलिम मंदिरे लेस नाम कल मेय क्रिस्तुपूर्व 108 दी निर्मितायि एचसीपी बेल महतागे पर्येषण वार्तावंट अनुव क्रिस्तुपूर्व देवन सह पलवन सियवस्वल्ट अयत शैलमय लेखन 24ක් मे भूमिय पुरा अति बव संदहन मूल कालेदी मे विहारवल राहतन वहन्सेला वेड सिटि बवटत् पशुव विहारारम बवट पत्वू बवत् पेने क्रिस्त पूर्व तुन्वन सेवसे सिट महानूर युगे दक्वा कालेट नैकम कियना अंगयन मेहिवनवा एमनिसाम एदा मेदा तुर बौद्ध प्रबोधेट तुर्दुन विहारयक लेस सस वेहरिन बुदु रस विहिदेनवा ऐडवेव जनजीविते पिलिबंदव कथा किरीमेदी कृषि कर्मांतेट वैडी नबुरुवाक पवतिनवा नमुत दावलेती अधिक रोशने निसा सवस्यामेक वेव असल वैडी पिरिसाक एक्वन बव दकिन्नट पुलुवान उस्तुरुमत पैल अटवागेन वगावन रकिना वैसियान मेहि सुलब दसुनाक ए असलम तम वगावन विकुननायद अपट हमुवनवा गोवितनात सत्व पालन्यात एकिनेकट बाद्दाई एनिसा गवयात पौलेम सामाजिकै गहनु पिरिमि भेदयकिन तोरव तम वगाव सार्थकत्वयट गेन यामट महान्सि वन वैसियन बोहोमयि मे प्रदेशवल वैडि वशयेन वल्लली गवेसेन निसा इन वगावन आरक्षा कर गैनीमट बोहो वेहेस महान्सि विय युतुयि तुरुमत अट्टाल गसीम मेन्म गन देवियन पिदी मेंद वन सतुन्गे करतर मग हर गत है कि बव ओहुन्गे विश्वासे आई एक सतकुन तम कार्यांत अवसिवान नटात तवत सतकुन वगावन हानिकरान्नेत सुबादामेन केरना संस्कृतिक बलपैमा
වැව්පිරි ප්‍රදේශයක්. ඒ වගේම ගල්තලාවකින් වනාන්තරයකින් වටවන ප්‍රදේශයක්. මේ ගල්තලාවත් මේ කඳු යටියත් මේ වනාන්තරයත් හරි අපූර්වට යොදාගෙන මේ ප්‍රදේශයේ නිෂ්කලංකව භාවනා යෝගීව සිටින භික්ෂුන් වහන්සේලා වැඩවාසය කරනවා. ඉතින් මේ කරුණු කාරණාත් එක්ක අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇහැට වැව සබදාම ගැන. ඇහැටවැව සෝබාදාම් පිළිබඳව කතා කිරීමේදී විශේෂ වැදගත්කමක් ගන්නේ ඇහැටවැව මායිම් වන ගල්ගිරිය කන්දත් ඒහා බැඳුණු වැව් කිහිපයත් නිසායි. රජරට බොහෝ සෙයින් තැනිතලා ප්‍රදේශයක්. රජරට ප්‍රදේශයට මායිම් වන මේ ගම්මානයත් බැලූ බැල්මටම තැනිතලා ස්වභාවයක් ගන්නවා. මේ තැනිතලා භූමියේ තැන් තැන්වල ඇති වැව් අසල බොහෝ සතුන් පක්ෂීන් නිදහසේ කල්ගත කරනවා. පිළිහුඩුවන් කොකුන් පාත්තයින් දියකාවුන් තම ගොදුරු සොයා ගැනීමේ අරමුණින් රැඳී සිටිනවා. සබා දහමේ සොඳුරු නිමැවුමක් වන මල් වර්ග මේ වැව් ජලයේසෙම ඒ අවටත් විචිත්‍රවත් කරනවා. මේ කාලේ තරමක් නියගේ සහිත කාලයක් නිසා බොහෝ සතුන් මේ වැව් කරා පැමිණෙන්නේ ඈත සිටයි. නමුත් ශුෂ්ක පරිසරයේ දේශගුණයට අනුවර්තනය වුණු කොහොඹ වැනි ශාක සෙවනසේම සතුන්ට ආහාරයත් නිවාසයකට ඉඩ පාසුකමත් සපයනවා. බොහෝ වේලාවක් ජලයේ මසුන් ඇල්ලීමේ නිරත වුණු මේ දියකාවුන් පියාපත් වේලා ගන්නේ සැන්දෑ ලා හිරු රැස් නිසායි. දියකාවුන් මෙන්ම මිනිසුන්ද මේ වැව්වල පිහිනා ගියත් පරස්සම නම් වටිනවා. මේ තැනිතලා ප්‍රදේශයේ අහසට එසවුණු ගල්ගිරියා කන්ද නම් ලද ලෙසින්ම ගිරිදුර්ග ගල් පර්වත පිරි කන්දක්. වනවාසී භික්ෂුන් වහන්සේලා වාසය කරන මේ ප්‍රදේශවල ගමන් කිරීමට තරමක් පටු ගුරුපාර කිහිපයක් තිබෙනවා. තරමක් දුෂ්කර මේ මාවත වැටී ඇත්තේ ස්වභාවික ගල්තලාවක් මතින් නිසා ගමන ගෙන දෙන්නේ දීර්ඝ ක්‍රියාවක අත්දැකීමක්. තදකොළ පැහැයෙන් සීග්‍ර කඳු වළල්ලක් සහිත මේ ප්‍රදේශය රක්ෂිතයක් බවට පත් කර ඇත්තේ මෙහි ඇති ශාක හා සතුන් ආරක්ෂා කර ගැනීම සඳහායි. වනාලි මෙන්ම මුවන් ගෝනුන් මොනරුන් විවිධ පක්ෂීන් දඬුලේනුන් මේ ප්‍රදේශයේ බහුලයි. සවස් කාලයේදී ගල්ගිරිය කන්ද පාමුල වැව අසලදී එවැනි බොහෝ සතුන් දැක ගැනීමට පුළුවන්. වැව අසල මාර්ගයෙන් ඇවිද ගිය අපි ධර්මරාජගල සෙනසුන අරණ බලා ගියා. ගලින් කළ පිය ගැට පෙලින් පියගැට 200ක් පමණ ඉහළට යා යුතුයි. භාවනා යෝගී භික්ෂුන් වහන්සේලා වැඩවාසය කරන නිසා තරමක් සීරුවෙන් ගමන් කිරීමට අප අමතක කළේ නැහැ. විහාර භූමිය නිසි පරිදි පිරිසිදුව තිබීම
සිතට ඇති කලේ ප්‍රියමනාප භාවයක්. එය තවත් වැඩි කරනුයේ හාත්පස ඇති නිස්කලංක භාවයත් විචින් විට එය පරයමින් නැගෙන සුබදහම් ශබ්දත් නිසායි. मे भूमिये वम केलवर हिवु मे लेन विहारय अद वेन विटनम थरमक विनाश वेला गल पर्वत कीहिपयक निसा अवहिर वुवत एहि एकवर सीयकट पमन पहासुवेन सिटीमट पुलुवन मेलेन विहारे अतुल्वन दुरटुव इहलिन शिलालेखनयक देखगन्नट पुलुवन तर्मक गंबुरट कोटा एति मे लेखनय अदटत होदिन आरक्षा वी ऐत्ते स्वाभाविक परिसरेट विवृत नवन परिधि औवेसि वलिन आरक्षा वी ऐति निसयि लंकावे ऐति දීර්ඝතම හොඳින් ආරක්ෂා වී ඇති ගිරිලිපිය ලෙස සැලකෙන ධර්මරාජගල ගිරිලිපිය බලා අප ඇහැට වැව ගම්මානෙන් සමුගෙන ගියා.